විජේරාම නිවසේදී ඒ තිබුණු කමිටු කාමරයේදී රැස්වීමක් තිබු වෙලාවේදී පක්ෂ නායකයෝ සා මේ කණ්ඩායම ගෙනල්ලා හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට ප්‍රබලව හඬගාලා බලපෑම් කරේ විමල් විරස මහත්මයා සහ උදේගම්මන්පිල මහත්මයා තමයි දින 52 ආණ්ඩුව සඳහා මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ඩුක්කොට යන්න ඕන කියලා. ඒ වගේම ඊළඟ පාර නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොදු අපේක්ෂක විදිහට හරි දාගන්න ඕනේ කියලා යෝජනාවකුත් ඔය විමල් විරස මහත්මයා සහ උදේගම්මන්පිල මහත්මයා විසින්ම යෝජනා කරලා තිබුණා. ඉතින් ඒ නිසා එදා ඉඳලම මේ කුමන්ත්‍රණවල අවසාන ප්‍රතිඵල තමයි අද අපිට මේ දකින්නට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි බොහොම පැහැදිලි මතක් කරනවා ඇතුලේ එකට ඉඳගෙන කටයුතු කරලා එළියට ගිහිල්ලා බොරු චෝදනා එල්ල කරන්න නැතුව තාර්කික හරියට කරුණු සහිතව ඇත්ත කතාව එළිය ගිහිල්ලා කතා කරන්න එහෙම නැතුව තමන්ගේ නොහැකියාව නිසා තමන්ට වැඩ කරගන්න බැරි තාසල්ල බවට පරිවර්තන වෙලා ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා බෙසිල් රාජපක්ෂ මහත්මයා සා මේ ආණ්ඩුවේ අනිකුත් අයට බොරු කියලා ඉවලා පහර ගන්න එපා කියන කාරණාව ඉතා කාරුණිකව මතක් කරලා සිහිපත් කරනවා. ඒ වගේම තමයි අද දවසේ මේ සෑම තැනම ඇති වෙලා තියෙන තෙල් පොලිමට පැහැදිලිව මේ රටේ වග කියන්න ඕන වෙන කවුරුවත් නෙවෙයි උදේ ගම්මන්පිල මාත්‍යවරයා කියන කාරණා විශේෂයෙන් මතක් කරනවා. දැන් අර තෙල් පිරිපාදු කරන ස්ථානයේ වහලා දාලා බොර තෙල් ටික ගේන්නේ නැතුව මේ රටේ ඉතිහාසයේ කිසිම දවසක නැතිවෙච්ච තෙල් අර්බුදයක් ඇති කරන්න ඒ අර්බුදය නිර්මාණය කළේ මේ ඊයේ පෙර දස් කරපු තෙල් අමාත්‍යවරයා විදිහට අපේ උදේ ගම්මන්පිල අමාත්‍යවරයා. එතුමා කිසිඳු රටක් එක්ක සාකච්ඡා කරන්න නැතුව තෙල් ටික ස්ටොක් කරගන්න කිසිදු වැඩපිළිවෙලක් හදාගන්නේ නැතුව ඊළඟට මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කඳුළු සලමින් කතා කරනවා මට ඩොලර් නැති නිසා මට තෙල් ගේන්න නෑ කියලා කතා කරලා ඒකමන කියනවා තව දවස් 3කටයි 4කටයි තෙල් තියෙන්නේ ඉදිරියේදී තෙල් අර්බුදයක් වෙන්න පුළුවන් කියලා වගකීම් විරහිත ප්‍රකාශ කරපු නිසා තමයි ජනතාව කලබල වෙලා මේ පෝලිං ගාන රස්තිය අදු වෙන්න සිදු වුනේ. ඒ ඉල්ලුම වැඩි වෙනකොට ඒ වැඩිවීමට සාපේක්ෂව සපයා ගැනීමට නොහැකි වීම තුළ මෙතන පෝලිං යුගයක් නිර්මාණය වුණා. හැබැයි දැන් බලන්න ඉදිරියේදී වර්තමාන තෙල් අමාත්‍යවරයා අපි බොහොම වගකීමෙන් කියනවා මේ ප්‍රශ්නේ සමතේකටපත් කරලා ආණ්ඩුවේ කටයුතුත් බොහොම සුරක්ෂිතව ඒ කටයුතු ටිකට සහයෝගය ලබා දෙන ගමන් රටේ ආදරණීය ජනතාවගේ තෙල් ප්‍රශ්නේ විසඳීම සඳහා වර්තමාන තෙල් අමාත්‍යවරයා විදිහට ගාමිණී ලොග්ගේ අමාත්‍යවරයා ඉතාමත් සැලැස්මක් සහිත සාකච්ඡා කරගෙන නිහතමානීව අද වෙනකොට මේ වැඩපිළිවෙල ඉන්නවා. තව දවස් දෙක තුනක් යනකොට රටේ තෙල් ප්‍රශ්නේ තෙල් පෝලිම් ප්‍රශ්නේ විසඳේවි කියන බලාපොරොත්තුව පසුපෙළ මන්ත්‍රීවරු විදියට අපිටත් තියෙනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය